නෙල්කේ YouTube channel එකට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ මිනිහේ පොඩි, ඒ කියන්නේ පොඩි garden එකක් මේ වීදුරු bowl එක ඇතුලේ හදාගන්න කියලා. ඉතින් මේ වගේ garden එකක් අවශ්‍යතාවය තමයි අපිට දැන් ගියක් ඇතුළුනත් පොඩි ඩක උනත් මේ වගේ දෙයක් තියාගන්න පුළුවන්. ඉතින් අර ඒක මනසට සැහැල්ලු. ඉතින් මම ඒකට පොඩි පොඩි items ටිකක් හොයාගත්තා. අපි දැන් තව මදිපේ කියලා තව පොඩි items ටිකක් හොයාගමු. ඉතින් මේ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කළොත් මේ වගේ අපි අලුතෙන් දාන videos ඔයගලන්ට notifications විදිහට එනවා. ඉතින් දැන් මේ වගේ පොඩි මේ කියන්නේ mini garden එකක් හදද්දී අපිට මේ bowl එක ඇතුලේ වැවෙන්න පුළුවන් පොඩි ශාක තමයි හොයාගන්න. ඉතින් ඕගොල්ලෝ වත්ත පිටිය ඇවිදිනකොට මේ ඔය තෙත්තමනේ තියෙන මේ වගේ තැන්වල ගොඩක් ශාක වෙනවා. ඔය DSL වර්ග, ඒ පාසි මේ වගේ දේවලුත් භාවිතයට ගන්න පුළුවන්. දැන් මම බැලුවා මේ මෙතන මේ ගලේ වැවිලා තියෙනවා මේ පොඩි fern පැල. දැන් ඉතින් අපිට මේ fern පැල වගේ ඒවා එහෙම නැත්නම් මේ මෙතන තියෙන පොඩි ශාක මේ මේවා අපිට ගලවලා ගන්න පුළුවන්. ඊළඟට දැන් මෙන්න මේ මේ පාසි වගේ වර්ගයේ උන ඔය මේ වගේ ඒ කියන්නේ පොඩියට හැදෙන ශාක. ඊළඟට දැන් මෙන්න මෙතෙන්ට අපි ගියොත් මේ මෙතන තියෙනවා මේ මේ ශාකේ. ඉතින් ඒ වගේ අපි ඔය ඒ වගේ ශාක ඉතින් පරිස්සම් මේ මුල් කැඩෙන්නේ නැති වෙන මෙහෙම ඕගොල්ලෝ ගලව ගන්න. ඉතින් මේ වගේ දේවල් තමයි මුලින්ම ඕගොල්ලෝ හොයා ගන්න ඕනේ. ඉතින් දැන් මේ වගේ පොඩි garden එකකට දැන් මේ අපි පැල හොයාගත්තා. ඉතින් දැන් මෙතන මම තව DSL වර්ග පොඩි කැක්ටස් පැලයක් මේ රෝස තිරිවාන ගලක් පොඩි තිරිවාන කැට ටිකක් ඊළඟට වැලි මේ සුදු පාට ඩොලමයිට් චිප්ස් ඊළඟට කළු චිප්ස් ඒ වගේ පොඩි පැලයක් ඒ වගේ දේවල් ඒ කියන්නේ මේක නිකන් බෙන්ජමින වර්ගයක පැල. ඉතින් ඒ වගේ ගොඩක් තියෙනවා. ඉතින් අපිට මේ ඔක්කොම භාවිතා වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි මේ garden එක ඇතුලේ මේ ඒ කියන්නේ මේ මේ bowl එක ඇතුලේ garden එක හදමු. දැන් මම මේක යටට පොඩ්ඩක් මේක පොඩ්ඩක් damage වෙලා තියෙන හින්දා දැන් සිමෙන්ති කට්ටයක් දාලා තියෙන්නේ. දැන් අපි මුලින්ම හිතන්න ඕනේ දැන් මේ වගේ garden එකක් හදනකොට අපි මේක ගොඩක් වෙලාවට ගේ ඇතුලේ ඒ කියන්නේ තමන්ගේ මේසෙ උඩ වගේ ලස්සන්ට තියෙන හින්දා එතෙන්ට අවුව ඒ කියන්නේ ලොකු අවුවක් වැටෙන්නේ නැහැ. ඉතින් මේකට අපි තෝරගන්න ඕනේ ටිකක් සෙවනේ වුණත් හැදෙන ශාක. ඊට පස්සේ drain system. මොකද මේක දැන් අපි වතුර දාදී ගොඩාක් වතුර පෙරෙව්වොත් ඒ කියන්නේ වතුර වැඩි වෙලා ශාක මැරෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපි වතුර බැස්ම ගැන හිතන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි මුලින්ම මම කරන්නේ මේ chip gal එකක් යටට දාගන්නවා. මොකද එතකොට මට වතුර බැස්ම හොඳට හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ chip gal එකක් යටට යොදාගෙන ඕගලන්ට තව පුළුවන් ඕන ජියෝ ටෙක්ස්ටයිල් එකක් වගේ දාලා මේ විදිහට හදාගන්න තුල ඉතින් මම මෙහෙම chip gal එකක් හදාගන්න. ඊට පස්සේ මේකට මම ගන්නවා මේකට ගොඩක් වෙලාවට ඒ කියන්නේ වතුර බැස්ම වශයෙන්ද වැලි වැඩිපුර තියෙන. ඒ කියන්නේ වැලි මිශ්‍ර මාධ්‍යයක් තමයි භාවිතා කරන්න ඕනේ. ඉතින් දැන් මේකේ අපි මම දැන් මුලින්ම ගන්න මේකට මේ බෙන්ජමින පැලේ මම මේ බෙන්ජමින පැලේ අරගෙන මේ පස් ප්‍රමාණය වැඩි හින්දා මේකේ පස් ප්‍රමාණයක් අපි මේකෙන් අයින් කරගන්නවා. මේක ගලවලා මේකේ පස් ටිකක් අපි අයින් කරගෙන මේක මැරෙන්නේ නැහැ. මේවර මුල් ඒ කියන්නේ සාමාන්‍යනික අත්තක් වුණත් පැලවෙන ශාක. ඉතින් මම මේ විදිහට මුලින්ම බෙන්ජමින ශාකේ අරන් බෙන්ජමින ශාකේ තැන්පත් කරගන්නවා. ඉතින් මම මෙතෙන්ට බෙන්ජමින ශාකේ තියාගන්න. ඊළඟට අපිට මොකද්ද ගන්න කියලා අපි බලමු. ඊට පස්සේ මට මේ කැක්ටස් පැලේ දැන් මේ කැක්ටස් පැලේ මම හිතාගත්තා මෙතන ඉස්සරහින් මේ විදිහට තියාගන්න. එතකොට මෙහෙම කැක්ටස් පැලේ තියාගන්න. ඔය අපිට ඕනනම් එහෙම පොට් එකේ තියන්න පුළුවන් නැත්නම් ඕගොල්ලන්ට ඒක බිම හිටවන්න උනත් පුළුවන්. ඊළඟට තව මේකට මාධ්‍ය විදිහට අපේ මාධ්‍යෙන් මම ටිකක් දා ගන්නවා. මෙහෙම මාධ්‍ය දාගෙන ඒ කියන්නේ අනිවාර්යයෙන්ම වැලි සහිත මාධ්‍යයක් තමයි ඕගොල්ලෝ මේකට භාවිතා කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මාධ්‍යෙන් අපි ඒ ටික පුරව ගන්නවා. දැන් මේ වැලි සහිත මාධ්‍යෙන් මම මෙතන එතකොට මේ ශාක වලට හැදෙන්න උනත් පුළුවන්. ඉතින් ඒ විදිහට පුරව ගන්න. ඊට පස්සේ මල්ලඟ මේ තව පොඩි ශාකයක් තියෙනවා. මම ඒ ශාකයත් මෙතන පැල කරනවා. ඊට පස්සේ මේ ශාකයත් මට මේ කෝණ එකකින් පැල කරන්න පුළුවන්. ඒකට තව මාධ්‍ය අවශ්‍ය නිසා මම අපේ මාධ්‍යෙන් කොටසක් ගන්න. ඊට පස්සේ
මම මේ රෝස තිරිවාන කැටේ මේ රෝස තිරිවාන කැටේ මම ප්ලෑන් කළේ මෙතන කෙරෝණින් ලස්සනට තියන්න. එතකොට ඒක අර හයිලයිට් වෙලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ දියසෙවෙල් හැදිච්ච මේ නිකන් සිමෙන්ති කෑල්ල මේ ඒ දියසෙවෙල් හැදිච්ච කැටයක් එහෙම අපිට මේ විදිහට ලස්සනට තියා ගන්න පුළුවන්. මොකද මේවා නිකන් ඒ කියන්නේ ජපනීස් ගාර්ඩන් වල වගේ ගොඩක් වෙලාවට භාවිතා කරන කන්සෙප්ට්. ඉතින් මේ විදිහට මම ලස්සනට මේ හදා ගන්නවා. ඊළඟට මේකට අපි ගලවන් ආව මේ වගේ පොඩි ශාක මේ වගේ පොඩි ශාක වර්ග මෙහෙම භාවිතා කරන්න පුළුවන්. තව දැන් මම බැලුවේ මෙතනින් මෙහෙම ඉස්සරහට පොඩි පාත් එකක් වගේ හදා ගන්න. ඒකට මම මේ ගල් කැබලි අරගෙන මේ මිටියකින් ගහලා කඩලා පොඩි පාත් එකක් වගේ දැන් මේ විදිහට මේ ගල් කැබලි වලින් පොඩි පාත් එකක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ අපිට ඒකේ ඕනනම් අයිනට අපිට භාවිතා කරන්න පුළුවන් මේ වගේ තිරිවාන. ඒ කියන්නේ රවුම් වෙච්ච නිකන් ওই වැලි හැලුවාම එහෙම එන තිරිවාන කැට වලින් අපිට මේ විදිහට පොළොවේ. ඉතින් මේ ඕකලෝ ඩිසයින් කරනකොට ඕගොල්ලන්ට කැමති ඩිසයින් එක Tamanට එවල හිතට එන ඕන ඩිසයින් එකකට මේ වගේ ගාඩන් එකක් හදා ගන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් මෙහෙම කියලා නැහැ. ඕගොල්ලන්ට එක එක ඕගොල්ලන්ගේ තියෙන ක්‍රියේටිව් අයිඩියාස් අරගෙන එක එක ඩිසයින් එකක් ගන්න පුළුවන්. මම මේ දැන් මෙතෙන්දි මට අහුණ අයිටම්ස් වලින් තමයි මේ ෂණිකව මේ ඩිසයින් එක කරන්නේ. ඊට පස්සේ මම මේකේ කොළපාට වෙන්න මේ ගඩොල් කැබැල්ලේ තියෙන මේ DSL කොටස් හූරලා අරගෙන මේ DSL කැබලි වලින් ලස්සන්ට අපි ග්‍රීනරි ගන්න. ඒ කියන්නේ මේකට පාසි තමයි භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ පාසි වලින් මේ පාසි හූරලා අරගෙන DSL වගේ ලස්සන්ට ගන්නවා. ඒ කියන්නේ ග්‍රීනරි ඉෆෙක්ට් එකක් ගන්න. කොහොමද දැන් පාසි වගේ දේවල් අර සෙවන වගේ තැන්වල උනත් හැදෙන හින්දා ඕගොල්ලන්ට අනිවාර්යෙන් පාසි වගේ මේ වගේ ඉෆෙක්ට් එකකට භාවිතා කරන්න පුළුවන්. තව මේ ගලේම තියෙනවා පොඩි ෆර්න් අඳුරක් හැදිලා මම ඒකත් කඩලා මේ ගල අයින් කළා. ඒ කොටසත් මේ වගේ තැනකට භාවිතා කරනවා. ඊට පස්සේ මට මේ මල් ඊට පස්සේ අපි දැන් මේකේ ඒ මෙතෙන්ට නිකන් හයිලයිට් වෙන්න මේ සුදු ඩොලමයිට් වලින් පාත් එකක් වගේ දාගන්න බැලුවේ. දැන් මම මුලින්ම භාවිතා කරපු අර ඒ කියන්නේ වැලිගල් පතුරු කඩලා දාගත්ත පාත් එක වටේටම ඩොලමයිට් සුදු ඩොලමයිට් භාවිතා කරලා එහෙම පොඩි ඩිසයින් එකක් අපි නිර්මාණය කරගන්න හදන්නේ. ඉතින් මේවා ඕගොල්ලන්ට Tamanට කැමති Tamanගේ අදහස් අනුව Taman කැමති සුන්දර ගෙවත්තක්. ඒ කියන්නේ පොඩි ඉඩ කඩකදී වුණත් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ Tamanගේ ඔෆිස් එකේ වුණත් අර ස්ට්‍රෙස් එක යන්න වැඩ කරන අතරුණත් මේ වගේ ඩිසයින් එකක් තියාගෙන එහෙම නැත්තම් ඕගොල්ලන්ට කාට හරි මෙහෙම පොඩි ඩිසයින් එකක් කරලා ඕගොල්ල ටෑගි දෙන්න පුළුවන්. ඉතින් ඒක Tamanම හදන නිර්මාණයක් හින්දා ඒකේ වටිනාකම වැඩි. ඉතින් අර මේක භාවනාවක් වගේ කියන්නේ මානසික සැහැල්ලු භාවයකුත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඩිසයින් එක කරේ. ඉතින් ඕගොල්ලන්ට අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මේ වගේ අපි අලුත් videos ඕගොල්ලන්ට ගොඩක් ගෙනල්ලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් බොහොම ස්තුතියි.